සුබ සන්ධ්‍යාවක්. ඔබ කන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙත්. මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජපාන ශ්‍රී ලංකා මිතුදම තරකිරීමට ජනපති සූදානමින්. නීතිපති එයි. සාක්ෂි නොදෙයි. කුණු කන්ටේනර් ප්‍රති අපනයනයට උපදෙස්. එන්ටර්ප්‍රයිස් බිමට අදත් ජන ගඟක්. මාලි අවසන් සටන් බිමේ. පාස්කු ඉරිතා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාබලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නීතිපති දප්පුලද ලිවේරා මහතා කැඳවා සිටියා. සාක්ෂි ලබා දීම මගින් තම රාජකාරිවලට ගැටලු මතුවිය හැකි බවයි නීතිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. නීතිපතිවරයාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහුගෙන් සාක්ෂි විමසීම කාරක සභාව සිදු කළේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා සාක්ෂි ලබා දුන්නා. Actually, affect my role as Attorney General in the performance of my functions. I am called upon to testify before this forum. May I make this submission, and I will also present a written representation, and I wish to have a ruling on the matter because these are matters which are all pertinent and relevant to the discharge of my functions as the Attorney General. And the evidence which is sought to be elicited from me today could be given by a subordinate officer. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ ICCPR යටතේ ගන්න අදහස් විමසුවා කියන එක තහවුරු වුණා අපිට. එහෙම විමසුවත් කිසිම උපදේශයක් ලැබී නැති බව තමයි පොලිසිය පැත්තෙන් කියන්නේ. මොකද්ද මේ ගැන කියන් තියෙන්නේ? අපිට ලැබිච්ච නොතීසිය පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් 2019 ජූලි 24 සඳහන් වෙලා තියෙන ගොනු පිළිබඳව විතරයි අපි අවධානය යොමු කළා පැමිණලා තියෙන්නේ. මේ පිළිබඳව විස්තර ලබා දුන්නොත් සොයලා බලලා සුදුසු නිලධාරීන් මේ 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 කාරණේ කියන්නේම මේකට අදාළව. මම මේ කියන්නේත් මේ EER 08017 කියන ලිපිගම අදාළව කියන්නේ. අසීස් මහතාගෙන් අහලා තියෙනවා ICCPR යටතේ හරි අත්අඩංගුවට ගන්න වෙයිද කියලා. කිසිම තැන ඒක සඳහන් කළේ නැද්ද ඔයගොල්ලන්ගේ ෆයිල් එකේ? මම මා සතුව දැනට EER 08017 ලිපිගොනුව තිබෙනවා. ඒ ලිපිගොනුව අනුව ශ්‍රී ලංකා පොලිසියේ පළවෙනි ලිපිය 2017 ජූනි පළවෙනි දින වැඩබලන අධ්‍යක්ෂක ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ලිපියේ සඳහන් වෙනවා පිටු තුනකින් එහි සඳහන් වෙන්නේ කරුණු එසේහින් මෙම වෙබ් අඩවි හරහා ප්‍රචාරය කර ඇති ජාතීන් අතර සමගියට හානි කර අන්තර්ජාල වෙබ් අඩවි සහ මුහුණු පොතේ සඳහන් කරුණු වලට අනුව පහත සඳහන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය වගන්ති උල්ලංඝනය කරමින් මෙම සංවිධානය කටයුතු කර ඇති බව පැහැදිලි වේ. ඔබතුමා මං හිතන්නේ සාරාංශයේ වීඩියෝ ටිකක් බැලුවා. නිවැරදිද? No, I mean I'm asking from documents අනුව මොකද කලින් කිව්වා වීඩියෝ බැලුවා කියලා. පුද්ගලයෙක්ගෙන් නෙමෙයි අහන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහන්නේ. මේ පිළිබඳව වීඩියෝ බැලුවද කියන කරුණ සම්බන්ධයෙන් රාජ්‍ය අධිනීතිඥ මලික් අසීස් මහත්තයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාඩ් නවාවිට මේ වීඩියෝ පට බලලා ඒ වීඩියෝ හි සඳහන් කරුණු පිළිබඳව පිටු 15කින් සමන්විත වාර්තාවක් ලබා දීලා තියෙනවා 2019 මැයි 21. ඒ කියන්නේ වීඩියෝ බැලුවා. වීඩියෝ බැලුවා. ඒතර ඒ කියන්නේ සිද්ධිය පස්සේ. මම කියන්නේ සිද්ධියට කලින්. සිද්ධියට කලින් බැලුවා. සිද්ධියට කලින් බලලා තියෙනවා. ඔව් සිද්ධියට කලින් බැලුවාම ඒ වීඩියෝ වල තියෙන කාරණා මත ICCPR ගණයට වැටෙනවද කියන ප්‍රශ්නය ගැන උපදේශක් දෙන්න හිතුනේ නැද්ද? ඒ පිළිබඳව කරුණු මතුවෙච්ච නිසා තමයි 2019 3/12 වෙනිදා නීති සාකච්ඡාවකට පැමිණ ලෙසට TID නිලධාරීන්ට දැනුම් දීලා කටයුතු කළා. 2018 6 වෙනි මාසේ ලිපියත් එක්ක CD එකක් ලැබුණා. ෆයිල් එක අනුව ඊට පස්සු CD එක බලලා නව සීනිය ඔෆිසර් කෙනෙකුට වර්තාවක් දීලා නැහැ. 2019 මැයි 21 වෙනකම්. ජපානය සමග ආරක්ෂිත සහයෝගිතාව පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව ඉමහත් උනන්දුවක් දක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරතා මහතා හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුව සිදු වූයේ ජනාධිපති නිල නිවසේදී. ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්ෂාව මෙන්ම නාවික මාර්ග සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා දෙරටේ නාවික හමුදා අතර සහයෝගිතාව ශක්තිමත් කරගත යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. යුද හමුදාවටද එම සම්බන්ධතා ව්‍යාප්ත කළ යුතුයි. දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම එම සම්බන්ධතා ඉහළ නැංවීමට උපකාරී වන බවද ජනාධිපතිතුමා පැවසුවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු ත්‍රිපාර්ශ්වික ගිවිසුම කොළඹ වරායේ ධාරිතාව වර්ධනයට ඉවහල් වන බවද ජනාධිපතිතුමා සඳහන් කළා. ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතාව මෑත කාලයේ සීග්‍රයෙන් වර්ධනය වූ බවයි. රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා. 123 ව්‍යවස්ථාව සමග කියවෙන 120 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම අදාළ පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ විෂය පතේට අදාළ වන බැවින් ආනුක්‍රම ව්‍යවස්ථාව 154 ඌ 3 ව්‍යවස්ථාවෙන් දක්වා ඇති පරිදි පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය ඇතුළත් කිරීමට පෙර අදහස් ප්‍රකාශ කිරීම පිණිස අධිකාර ජනාධිපතිතුමා විසින් සෑම පළාත් සභාවක් වෙතම යොමු කර ඇතනම් මිස එය නීතියක් බවට පත්වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ 154 ඌ 3 ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන වලට අනුකූල නොවන පරිදි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මේක මම නම් දකින්නේ මහා ජාතික අපරාධයක් හැටියට මේක ෆයිටෝසැනිටරි රෙගුලේෂන්ස් උල්ලංඝනය කරලා තියෙනවා ඒ වගේම අපේ කස්ටම්ස් ඕඩිනන්ස් එකත් උල්ලංඝනය කරලා තියෙනවා යතෝක්ත පරීක්ෂණ ප්‍රකාරව හේලිස් ෆ්‍රීසෝන් ආයතනය ආනයන කළ බහුලුම් 134න් බහුලුම් 17ක් දැන්ට ප්‍රතිඅපනයන කර ඇත මෙම බහුලුම් වල අඩංගු සම්පූර්ණ අපද්‍රව්‍ය වල මුළු බර කිලෝග්‍රෑම් 29 64,850ක් මේක ප්‍රතිඅපනය කරනවායි කිව්වම මේක වෙනත් රටකට යවීම නෙමෙයි ආපු දිහාවටම අයිමත් යවන්න ඕනේ මේ වෙනකොට මහ බ්‍රිතාන්‍යයේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා මෙම ආනයන්ට සම්බන්ධ වූ සියලු පාර්ශ්වවලට එරෙහි විධිමත් රේගු පරීක්ෂණ පවත්වා හඳුනාගත් වැරදිකරුවන්ට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත දැන් තියෙන නීති අනුව මෙහි වටිනාකමට වඩා තුන් ගුණයක් දඩ ගැසීම නමුත් මම නම් හිතන්නේ තුන් ගුණයකුත් මදි මෙයයට විරුද්ධව ක්‍රිමිනල් චාර්ජර්ස් ගෙන්න පුළුවන් කියලා සොයා බලන්නට අපේ නීතිඥවරුන්ට දැන්ටමත් උපදෙස් දෙලා තියෙනවා මුදල් අමාත්‍යාංශයත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයත් අපි ඇමති කමිටුවකුත් එන සතිය වෙනකොට අපි පත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ කමිටුව විසින් විශේෂයෙන්ම ගත යුතු නීති ක්‍රියාමාර්ග කුමක්ද ඒ වගේම ඉදිරියේදී මෙවැනි කටයුතු සිදු නොවීමට කළ යුතු නීති සංශෝධන කුමක්ද කියන එකත් නිර්දේශ කරන ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ කටයුත්ත සැලසුම් සහගතව සිදු කර කාර්යයක්ද කියන එක පිළිබඳව පරීක්ෂා කිරීමට අපරාධ විමර්ශනාංශය ලවා පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි ඉල්ලා හිටිනවා ඔබතුමා රට වෙනුවෙන් ඉතා පැහැදිලි වගක විය යුතු පැහැදිලි කිරීමක් කළා ඒ ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අත වශයෙන්ම අපි කාගේවත් පිට මේ චෝදනාව දාන්නේ නැහැ දානමින් සංශෝධනයෙන් ඇති කරපු යෝල් ලිහන්නේ නැතුව මේ රටේ ඉදිරියට යන්න බෑ අපි අලුත් ව්‍යවස්ථාව සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පවත්වනවා අත වශයෙන්ම මම නම් කියනවා 1994න් පස්සේ හැම ආණ්ඩුවක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා ඇවිල්ලා ඒ හැම ආණ්ඩුවක්ම ඒ පොරොන්දුව කඩ කරා විපක්ෂ නායකතුමනි ඔබතුමත් 2005දී ඒ මැතිවරණ ප්‍රකාශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා කිව්වා අවසානයේදී ඔබතුමා කරේ මොකද්ද අහෝසි කරනවා වෙනුවට ඒ බලතල තව තවත් අහවරු කරගත්තා 2010 සෙප්තැම්බර් මාසේ 18 වෙනිදා 17 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරය ඇත්ත වශයෙන්ම රජකමක් බවට පත් කර ගැනීමේ මූලික පියවර ගත්තා අපේ ආණ්ඩුව විතරයි
අදුමගානෙ විධායක ජනාධිපතිවරයාගේ තටු කැපුවා. නමුත් මම අදත් ඉන්නේ මේ විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි වෙන්න ඕනේ කියලා. මම විශ්වාස කරනවා අපේ ඊළඟ ජනාධිපතිවරයා මේ ඉතුරු කටයුත්තක් කරනවායි කියලා. කටුනායක නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේ ගබඩා කර තිබෙන අපද්‍රව්‍ය තුගේ ලබන 12වෙනිදාට පෙර කඩිනමින් ප්‍රතිපනායනය කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හේලිස් ෆ්‍රීසෝන් සමාගමට දැනුම් දී තිබෙනවා. එසේ නොකළහොත් නීතිමය පියවර ගන්නා බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කරන්නේ. අදාළ සමාගම අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 130ක් කොළඹ වරායෙන් මුදාගෙන ඇති බවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරනවා. මෙතර කිසි වෙකුත් නීතියෙන් ගලවා ගැනීමේ අවශ්‍යතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ පරීක්ෂණ නිසි පරිදි සිදුුණේ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මේ ලංකාවේ ඉන්න දක්ෂම විමර්ශන නිලධාරින්ින්න අංශය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිම අවශ්‍යතාවයක් නැහැ කාවවත් බේරා ගැනීම සඳහා විමර්ශන සිදු කරන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන්නේ යථාර්ථය නැත්නම් සත්‍ය මත සහ නෛතික රාමුව තුළ. වෛද්‍ය සාෆි නිදහස් කිරීමක් නෙවෙයි සිදු වුණේ, කොන්දේසි සහිතව අපමත මුදාහැරීමක් තමයි සිදු වුණේ. ඔහු සම්බන්ධයෙන් විමර්ශන තවම අවසන් නැහැ. ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන දෙකක් සිදු කරනවා. එක විමර්ශනයක් තමයි ඔහු සම්බන්ධයෙන් සිදු කරන කාන්තාවන් අනවසරයෙන් වඳ සැත්කම් වලට ලක් කරා කියන සිද්ධිය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගලගරු මහේස්ත්‍රාත්තුමා නියෝග කර තිබෙනවා වෛද්‍ය මණ්ඩලයක් ඉන්නේ පිළිබඳව ප්‍රශ්නාවලියකුත් ගරු මහේස්ත්‍රාත්තුමා යොමු කරලා තියෙනවා. ඒ විමර්ශනය තවදුරටත් සිදු වෙනවා. ඊට අමතරව වෛද්‍ය සාෆි මුලින්ම කුරුණෑගලින් අත්අඩංගුවට පත් වෙන්නේ ඔහු උපයාගත්තාය කියලා කියන විශාල වත්කම් හේතුවෙන්. ඒ වත්කම් සම්බන්ධයෙන් ඔහු වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදල් විශුද්ධිකරණ පනතේ තියෙන නෛතික ප්‍රතිපාදන අනුව වෙනම විමර්ශනයක් සිදු වෙනවා. ඒ විමර්ශන වලින් අනතුරුවයි අපිට මේ පිළිබඳව අවසාන තීරණයකට එන්න හැකියාව ලැබෙන්නේ. ප්‍රවාහන ශාස්ත්‍රයේ දියුණුව වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් ඉටු කළේ වත්මන් රජයේ බව රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසනවා. ප්‍රවාහන ශාස්ත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳ මාත්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති මාත්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් පාරිතෝෂිත ගෙවලා තිබුණේ නැහැ පසුගිය රජය වසර 5ක් තිස්සේ. අපි රජය බාර ගන්න අවස්ථාව වන විට කෝටි 2550ක් හිඟ තිබුණා. සේවකයන්ගේ පඩි වැඩි කිරීම කරලා තිබුණේ නැහැ. නමුත් අපේ රජයේ බලයට පත් වුණාට පසුව සේවක අර්ථසාධක භාරකාර සහ පාරිතෝෂිත මුදල් කෝටි 2550 බිලියන 25.5 අපි මේ වන විට සියල්ලම ගෙවා අවසන් වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකා ගමනාගමන මණ්ඩලය 2017 වසරේ 161 කෝටි 82 ලක්ෂයක ලාභයක් ලැබුවා. පසුගිය වසරේ කෝටි 200ක බිලියන 2ක ලාභයක් ලැබුවා. මින් ඉදිරියට ලංකාවට ගේන්න පුළුවන් බස් රථ නියම බස් රථ පමණයි. විශේෂයෙන්ම කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය බිලියන ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් වැය කරන ව්‍යාපෘතියක්. එහි ප්‍රධාන වශයෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ නවීකරණය කිරීම සඳහා දැන් මූලික ශක්ෂතා වාර්තා අවසන් කරලා තියෙනවා. දුම්රිය මැදිරි නවීකරණයේ වැඩසටහනක් අපි ආරම්භ කරලා තියෙනවා දේශීය කර්මාන්තකරුවන් හරහා. පසුගිය රජයේ කාලයේ මසකට බස් රථ හතරක් පමණක් සාදපු ලක්දිව ඉංජිනේරු සමාගම අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ඒකල පසුගිය මාසයේ බස් රථ 21ක් අපිට නවීකරණය කරන්න හැකි වුණා. දැන් එම ආයතනයේ ලාභ ලබන තත්යකට පත් වෙලා තියෙනවා. අමාත්‍යාංශ දෙකක විශේෂ පතයන්හි වෙනසක් සිදු කර තිබෙනවා. අමාත්‍ය රංජිත් මදුම බණ්ඩාර මහතා දැරූ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර තිබෙනවා. එමෙන්ම පී හැරිසන් මහතා දැරූ කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර තිබෙනවා. අමාත්‍යවරුන් දෙදෙනා වෙත නව පත්වීම් ලිපි ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. ජනාධිපති ලේකම් උදය ආර්සෙනවිරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙතර මෙරටට ආනයනය කරන කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවේ වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතායි. පාරිභෝගික අධිකාරිය විසින් මෙම අතුරු වාර්තාව සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ 10ක් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. එම අවස්ථාවට සහභාගී වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ අනිකුත් පක්ෂ නායකයින්ට කර තිබූ ආරාධනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙසේ ගිවිසුම් වලට අත්සන් තැබීම සිදු කෙරුණේ. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය විනයාග මූර්ති මුරලිදරන් මහතාගේ තමිළ එක්සත් නිදහස් පෙරමුණ සතාසිව මහතාගේ ලංකා කම්කරු එක්සත් පෙරමුණ හා කමල් නිශ්ශංක මහතාගේ ලිබරල් පක්ෂය වැනි දේශපාලන පක්ෂයක ප්‍රධාන තනතුරුවත් නොමැති දේශපාලන පක්ෂ සමග මිසේ ගිවිසුම් ගත වුණා. මෙම අවස්ථාවට සහභාගී වෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ඒකාබද්ධ විපක්ෂයේ අනිකුත් පක්ෂ නායකින්ට ආරාධනා කර තිබූ අතර පොදුජන පෙරමුණ කුඩා පක්ෂ සමග ගිවිසුම් ගත වීමේ අවස්ථාවට සහභාගී වීමට තමන් සූදානම් නැති බව එම කණ්ඩායම් දැනුම් දී තිබෙනවා. දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ, විමල් වීරවංශ නායකත්වයේ දෙන ජාතික නිදහස් පෙරමුණ, උදේ ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය ඇතුළු වමේ පක්ෂවල නායකයන් මෙම අවස්ථාවට සහභාගී වුණේ නැහැ. කොළඹ විජේරාම විපක්ෂ නායක නිල නිවසේ පැවති මෙම ගිවිසුම් ගත වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එක්ව නොසිටි අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නම් අතර සිටින චමල් රාජපක්ෂ මහතා මෙහි මූලිකත්වයේ ගෙන කටයුතු කළා. බුදුන් වහන්සේගේ දේශනාවන් නිසි ලෙස අනුගමනය කරන්නේ නම් යහපත් රටක් නිර්මාණය කිරීමට නිසැකෙන්න හැකියාව තිබෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දැනට මේ වගේ දහම් පාසල් ශාලා 300ක් හැදෙන. ඒවා හැදෙන්නේ මාසෙකමාරයි. මේ අවුරුදු අවසන් වන්නට පෙර මේ වගේ ශාලා දහසක් ඉදිරි. වසර 4ක් ඇතුළත චෛත්‍ය රාජානන් වහන්සේලා 1125 අලුතෙන් ඉදිකර. රජයේ මුදල් වලින් නෙමෙයි. පෞද්ගලික දහනපති ආධාර උපකාර. සමෝබලට වගකීමෙන් පොරොන්දුවක් දෙනවා. නොවැම්බරේ දෙසැම්බරේ මේ රටේ ජනතා රට පාලනය කරන නිවැරදි ප්‍රායෝගික ක්‍රියාශීලී බෞද්ධයව තෝරනකොට මම ඔබලට පොරොන්දු වෙනවා දහම් පාසල් යන දුවදරුවන් සියලුම දෙනා දහම් පාසල් නිලඳුමයි දිවාහාරයයි රජයේ මුදල් වලින් ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. දියුලපිටිය කටුවැල්ලේගම ධම්මයුක්තිකාරාම විහාරස්ථ ශ්‍රී සද්ධාතිස්ස දහම්පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 40ක් නියෝජ අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 94 කණ්ඩායම සංවිධාන කරන අභිවන්දන උත්තම ගුරු ප්‍රණාම පූජා ගුරු උපහාර උත්සවය එම විදුහල් ශාලාවේදී හෙට පැවැත්වෙනවා. 1986 වසරේ සිට 94 දක්වා එම විදුහලේ සේවය කළ ගුරුවරුන්ට උපහාර පිදීම මෙහිදී සිදු කෙරෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප මෙම මස සිට රුපියල් 2500කින් ඉහළ කියා ඒ රජයේ අයවැයෙන් ලබා දුන් සහනයකට අනුවයි. මේ සම්බන්ධයෙන් රජයේ සේවකයන් රජයට ප්‍රසාදය පළ කරනවා. අද අපේ පඩි දිනය මේ අපිට ඇත්තටම සහනයක් මේ ගාන වැඩි වුණා කියන්නේ ලොකු සහනයක්. අපි මේ ගැන අනිවාර්යෙන් මේ අගමැතිතුමාට රජයටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඇත්තරම අලුත් රාජ්‍ය සේවකයෙක් වශයෙන් රජයට ස්තුතිවන්ත වෙනවා. 2500ක් වැඩි කරපු එක ඒක අපිට ගොඩක් සහනයක්. මේ ගන්නා තීරණ වලින් රටේ සුභ සිද්ධියටත් සංවර්ධනයටත් ඉතා වැදගත් වෙනවා මේ වගේ තීරණ. 2500ක් වැඩි කර රාජ්‍ය සීලු දිනාටම මේක පොදුවේ ඔක්කොටම මේ වැටුප 2500 වැටුණා. හැම ආණ්ඩුවක්ම පත් වෙනකොට මොනවාරි බොරු පොරොන්දුවක් දීලා මිනිස්සු රවට්ටලා ඡන්දය ලබා ගන්නෝ. ඒ වුණාට රජ සේවකයන් වශයෙන් 2500ක් පඩි වැඩි කිරීම එන අපි රජයට ස්තුතිවන්ත වෙන අගමැතිතුමාටත්. ඇත්තටම මේ වර්තමාන රජය විසින් කරන ලද ලොකුම විශාලම රාජ්‍ය සේවකයන්ට කරන ලද ලොකුම ප්‍රහාරයක් හැටියට මට දකින්න පුළුවන්. මිනිස්සු ගැන කතා කරනවා ගොඩක් මහජනතාවට ආදරෙන් වගේ. නමුත් රාජ්‍ය සේවකයන්ට පඩියක් වැඩි වුණ නැහැ. මේ පාර තමයි දැන් අපිට දැනෙන්න වෙනසක් තියෙනවා. වෙනස හොඳයි කියලා දෙනවා.
අනුරාධපුර බලසිංහ හරිචන්ද ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. ප්‍රදර්ශනයේ නැරඹීමට මේවන විටත් විශාල පිරිසක් එක්ව සිටිනවා. එහි නවතම තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත මතුසංග මහමිතව. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ තුන්වන දිනේ අද දින උදෑසන පටන් මේ මොහොත වන තුරුම අති විශාල ජනතාවක් මෙමින් ප්‍රදර්ශනයේ නර්මනාකාරී අපිට දකින්නට පුළුවන්. කලාප හතක් තුල මේ ප්‍රදර්ශනය විහිදී පැතිරී තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය කලාපයේ වගේම ආරක්ෂක කලාපයේ, අධ්‍යාපන කලාපයේ, ක්‍රීඩා කලාපයේ, කෘෂි කාර්මික කලාපයේ මේ විදිහට අපි දකිනවා බොහෝ දිනක පැමිණ මේ ප්‍රදර්ශනයේ නර්මන තමන්ගේ දරු පැටවුන් ප්‍රදර්ශනයේ අධ්‍යක්ෂක විඳගෙනට අවස්ථාව උදා කර දෙනවා. ඒ අතරතුර අපිට පුළුවන්කම ලැබුණ ප්‍රදර්ශනයේ නර්මන කිහිප දෙනෙකු සමග කතා බහ කරන්න ප්‍රදර්ශනයේ පිළිබඳව ඔවුන්ට දැනෙන හැඟෙන දේ प्रदर्शन අමෙන්ට වැදගත් දේවල් තියෙනවා. හුඟක් හොඳයි. දරම හොඳයි. අපිට ගොඩක් වටිනවා ශිෂ්‍යන්වන අපිට. ඇත්තටම වැදගත්. ඉස්කෝලේ යන ළමයිට ගොඩක් විශේෂයෙන්ම දාන. ඒ වගේම ගුරුවරු වෙන අපිටත් ළමයිට දෙන දේවල් වලට මේ වගේ යමක් එකතු කරගන්න පුළුවන්. මේක හොඳ ප්‍රදර්ශනයක්. හෙට ඇවිල්ලා හැමෝම බලලා යන්න. ඇත්තටම හොඳයි. අපි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. නොදන්න දේවල් දැක්කා. අපි සතුටුයි. හැමෝටම ගැන ඇවිත් බලන්න කියලා මේ වගේ අවස්ථාවක් ආයි කාටවත් ලැබෙන්නේ නැහැ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයට සමගාමීව අද රාත්‍රී 10ට සංගීත ප්‍රසංගය ආරම්භ වීමට නියමිත තිබෙනවා. ලයින් 1 සංගීත කණ්ඩායම ඩෑෂ් නර්තන රිද්මේට මේ ප්‍රසංගය හැඩවෙන්න නියමිතයි. ඒ වගේම තමයි ඔබ ආදරය කරන වාජි සුසන්, විරාජ් පෙරේරා, මල් පෙරේරා, තෙහාන ඉමාරා, සුසිල් ප්‍රනාන්දු ඇතුළු ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත ගීතරු ගණනාවක් අද රාත්‍රියේදී මේ ප්‍රසංගය වර්ණවත් කරන්න සහභාගී වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබ ITN ප්‍රවෘත්ති වෙනුවෙන් මම මදුශංක මහමිදව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශන භූමියේ සිට මෙතර ප්‍රදර්ශනයේ අවසාන දිනය වන හෙට දිනේ පවස 6:30ට සුභාවිත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා. රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, නිරෝෂා විරාජිනී, දයාරත්න පෙරේරා, උමාරා සිංහවංශ ඇතුළු ගායක ගායිකාවන් රැසක්ද ඊට එක්වීමට නියමිතයි. එමෙන්ම හෙට දිනේ රාත්‍රී 9:00ට තවත් සංගීත ප්‍රසංගයක් ෆීඩ්බැක් සංගීතයට අනුව පැවැත්වෙන අතර ඊටද ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එක්වෙන බවයි සංවිධායකයින් පවසන්නේ. දනවධානය ක්‍රීඩා පුවත් වෙත. සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මෙවන විට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ආර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 314ක් රැස් කළා. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ප්‍රභාත් දිසානායක. एक दिन क्रिकेट पीटिए योकर राजू लेसे हैं दिन ने लसित मालिंग हेमंत ने तम अपि कौरुत आदरे करन माली अद जात्यंतर एक दिन क्रिकेट पीटिएन समुगान्नवा ओहुट आदरे करन बहु दिनिक ओहुट स्तुति पल करानट केत्ताराम क्रीडा पीटिए अतुलट वगेम क्रीडा पीटिएन अवटात बहु दिनिक मेवेद्दि एक्रप वेला सिटनवा इट्स श्रीलंका अगेंस्ट बांग्लादेश කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටේට පිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල ලෙස අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 7කට දැවී ගියා. ඉන් පසු පිටේට පිසි කුසල් ජනිත් දිමුත් කරුණරත්න සමග එක්ව දෙවන කඩුල වෙනුවෙන් ලකුණු 97ක සමන්තාවක් ගොඩනැගුවා. කුසල් ජනිත් ලකුණු 111යි. එය ඔහුගේ පස්වන එක්දින ශතකය වෙනවා. අනතුරු පිටේට පිසි ලහිරු තිරිමාන්න ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවා. ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කරන අවසන් තරගයේ මෙවීම හේතුවෙන් තරගයේ නැරඹීමට අති විශාල පිරිසක් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එක්ව සිටිනවා. මාලිංගට සුභාශිංසන සඳහන් පෝස්ටර් බැන ක්‍රීඩාංගණයට ඇතුළු වන ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමටද සන්නදායකයන් කටයුතු කර තිබුණා. තරගයේ නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් ITN ප්‍රත්‍යක්ෂය සමග මෙසේ අදහස් පළ කළා. අනිවාර්යයෙන්ම ලංකාවේ මෙතෙක් කාලේ බිහිවෙච්ච ෆාස්ට් බෝලර්ස් අතරින් හොඳම ෆාස්ට් බෝලර් තමයි. 2020 World Cup එකේ ආපු මාලිංග අපේ ඉතාමත් ගෞරවය කරන උට පිසම ආචාර කරනවා. මාලිංගේ ෆයිනල් මැච් එක අද අනිවාර්යයෙන්ම දිනන්න ඕන. ඉතින් මාලිංග කපපු අය තමයි වක් කියන්න ඕන කියනවා. මාලිංග කපලා තිබ්බේ අවුරුදු දෙකේ ඉඳන් තමයි ලංකාව මෙච්චර ක්‍රිකට්ලි වැටි. අපි බාලෙන්ගට සුපපතනවා, දීර්ඝාෂ මතනවා, අය වගේ රුවන් ක්‍රොස් එක කරන්නත් කරපු සේවය සුපපතනවා. ලංකාවට ජයග්‍රහණය අද නියතයි. Here for Malinga, all the best Malinga and we are always with you. මුස්ලිම් ජාතික සිංහ ජාතික අපි ඔක්කොම එකටයි එකයි මාලිග වෙනින් ඇවිල්ලා ඉන්නවා නුවරින්දලාවේ මේ මැච් එක බලන්ගේ මැච් එක බලන්න තමයි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත්තත් ශ්‍රී ලංකාව වෙනුවෙන් 2020 තරඟ සඳහා ක්‍රීඩා කරන්නට මාලි සූදානම් වෙමින් සිටිනවා ඔහුගේ සුපුරුදු දක්ෂතා එහිදීත් පෙන්වයි කියලා
මාලිට ආදරය කරන ක්‍රීඩාලෝලීන් විදිහට අපි බලාපොරොත්තුෙන් දැස් තල්වාගෙන බලා සිටිනවා. වරුණ ලක්මාල් පසන්නලින්ද සමගින් මම ප්‍රබාත් දිසානායක කෙත්තාරාම ක්‍රීඩා පිටියේ අභියස සිට. ඒ ක්‍රීඩා පුතත් සමගින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. යලිත් හමු යමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk